Guten Tag ඔයාලා හැමෝටම. ඔන්න ආදත් මම ආවා තව අලුත් vlog එකක් අරගෙන. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා නේද? මම මේ ඉන්නේ යාළුවෙක්ගේ ගෙදර. ඇත්තටම යා මේ මගේ හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ යාළුවෙක්. හැබැයි ඉතින් දැන් යා මගෙත් හොඳ යාළුවෙක්. එයා ලංකාවේ ටැමිල් ගර්ල් කෙනෙක්. ඉතින් එයාත් මගේ හස්බන්ඩ් එක්ක එකට ඔෆිස් එකේ වැඩ කරන්නේ. එයා අද අපිට එන්න කිව්වා ඉඩ්ලි කන්න. ඉතින් අපි දෙන්න හරි ආසාවෙන් මේ ඇවිල්ලා ඉන්නේ දැන් ඉඩ්ලි කන්න. දැන් නම් මම මේ බල්කනි එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ ඒකට පේන view එක ලස්සනයිද කියලා. හැබැයි දැන් නම් මේ ඉන්නේ බල්කනි එකේ නෙමෙයි. එයාලගේ apartment එකේ rooftop එකේ. ඉතින් මෙතන වෙනම sitting area එකක් තියෙනවා. ඒ වගේම basketball ගහන්න, football ගහන්න court එකක් තියෙනවා. කන්න නම් තව වෙලා තියෙනවානේ. ඉතින් අපි හිතුවා ඊට කලින් ඇවිල්ලා basketball ගහන්න. ඉතින් මං ඊට කලින් ඔයගලන්ට මේ වටේට rooftop එකට මේ වටේ view එක කොහොමද පේන්නේ කියලා පෙන්නන්නම්. කොච්චර ජනාකීර්ණ වුණත් ගස් වලින් නම් අඩුවකුත් නැහැ. එයාලා ඒ වගේම හැමතැනම ගස් වවලා තියෙන්නේ. අනිත් ඒ තමයි ගොඩක් වෙලාවට පාර අයිනේ ගහක් තියෙනවා නම් ගොඩක් දුරට මම දැකලා තියෙනවා. ඒ ගහ පරිස්සම් කරන්න වාහනයක් ඇවිල්ලා මේකේ හැප්පුණොත් කියලා ඒගොල්ලෝ එතන වට කරලා යකඩ වැටක් ගහලා තියෙනවා ගොඩක් වෙලාවට. ඔන්න ඉතින් මමත් දැන් යනවා බාස්කට්බෝල් ප්ලේ කරන්න. ජීවිතේට මේක ප්ලේ කරලා නැහැ. මොකද ඉස්කෝලේ යන කාලෙත් මේක කරන්න බෑ අපිට. මොකද මම වැඩි උස කෙනෙක් නෙමෙයි. ඉතින් කොහොමත් බාස්කට්බෝල් ටීම් එකක් තිබ්බත් අපිව ගන්නෙත් නැහැ. ඒක කොහොම වෙතත් දැන් යන්කෝ. ඉතින් දැන් හරි try කරලා බලමු. මේක බැලුවම ඕගොල්ලන්ට පේනවා ඇති අපි මේ ක්‍රීඩාවට කොයිතරම්නම් දක්ෂද කියලා. ඇත්තටම කොච්චර try කළත් මන් දන්නේ මම ඕන්නම් එකපාරක් දෙපාරක් මේක කරගන්න ඇති කොහොමද. ඉතින් මෙතන සෙල්ලම් කරාට වැඩිය අපි කරේ තල්ලු කරගන්නවා බෝලේ අරගෙන දුවනවා ඕවා තමයි ඉතින්. අපි එතනින් ආවා මොකද කට්ටියක් එතන ෆුට්බෝල් ප්ලේ කරන්න බලන් හිටියා. ඉතින් එතන අපි හැමෝම ෂෙයා කරගන්න ඕනේ. ඉතින් අපි ටිකක් වෙලා සෙල්ලම් කරලා ඒගොල්ලන්ට දීලා ආවා. දැන් අපි මේ යන්නේ පාක් එකකට පොඩ්ඩක් ඇවිදින්න. අපි හිතුවා තව ටිකක් පරක්කු වෙලාම කන්න. මොකද තාම රෑ වෙලත් නැහනේ. සමයකින්ද කොහොමත් පරක්කු වෙනවා කලවර වැටෙන්න. ඉතින් අපි මෙහෙම චුට්ටක් ඇවිදලා චුට්ටක් රෑ වෙලාම කනවා කියලා තමයි හිතුවේ. දැන් අපි ඉන්නේ පාක් එකේ. ඔන්න මම දැක්ක ලංකාවේ වගේ නළලින්දක් තියෙනවා. ඉතින් මම දැන් එතනට යනවා. එතන ලස්සනට හදලා තියෙනවා අර ටැප් එකේ වතුර ගලාගෙන යන ගඟ වගේ ගල් දාලා. ඒක මාර ලස්සනයි. වතුර කොහොමද කියලා බලමුකෝ. බුදු අම්මෝ සීතල මාරම කූල් මේ වතුර. ඒක නිකන් හරියට අපි ශ්‍රී පාදිකයම සීත කඟුල තියෙන අන්න ඒ වතුර වගේ කූල් ගොඩක් කූල්. හැබැයි ඉතින් මේකෙන් මිනිස්සු වතුර බොන ඕනතරම්. මේ පාක් එකට අපි ආවේ සෙනසුරාදා හවස. ඉතින් ගොඩාක් සෙනග මෙතන හිටියා. මේ සමයකත් එක්කනේ ඉතින් මිනිස්සු බාබිකියු පාටි දානවා. පොඩි අයව සෙල්ලම් කරන්න එක්කන් ඇවිල්ලා සමහර අය පික්නික්. එතකොට සමහර අය බව්ව යාළුවන් වෝක් එකට එක්කන් ඇවිල්ලා. බාබිකියු පාටි නම් ගොඩ තියෙනවා මෙතන මම දැක්කා. බව්වන්ව නම් මෙතන ලෙහෙලම දාලා ඒගොල්ලන්ට ඇති තරම් ඇවිදින්න දුවන්න කියලා. මොකද ඒ තරම්ම ලොකු ඉඩක් ඔයාලට මෙතන පේන්න තියෙනවා. මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේ. මෙතන තියෙන පාරවල් එහෙම දැක්කම ඔයගලන්ට හිතනවා ඇති නේද මේක පාක් එකක්ද කියලා. ඔව් ඇත්තටම මේක පාක් එකක් නෙමෙයි. කලින් මේක අතහැරලා දාපු එයාපෝට් එකක් තමයි දැන් පාක් එකක් විදියට භාවිතා කරන්නේ. ඔයාලට මම මේ එයාපෝට් එක ගැන කියන්න කලින් මට ඔයගලන්ට දෙයක් පෙන්වන්න තියෙනවා. මේ මෙතන ඔයගලන්ට පේන්න ඉන්නේ කපුට දෙන්නෙක්. ලංකාවේ නම් අපි දකින්නේ සම්පූර්ණයෙන් කළු පාටයිනේ. හැබැයි මෙහි ඒගොල්ලන්ගේ ඇඟේ අලු පාටක් තියෙනවා. තනිකර කළු පාට නැහැ. ඉතින් මමත් ටිකක් මුලින් දැක්කම පුදුම වුණා. මං හිතුවා වෙන කුරුල්ලෝ జాතියක්ද කියලා. නැහැ ඇත්තටම මං දැනගත්ත විදිහට ඒගොල්ලෝ කපුට මෙහි ඉන්න. ඉතින් ඒගොල්ලෝ අලුයි කළුයි දෙකම මික්ස් වෙලා තමයි තියෙන්නේ. දැන් මම කියන්නම් එයාපෝට් එක ගැන. ඒ කාලේ මේ එයාපෝට් එකේ නම Berlin Tempelhof Airport කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේක වහලා දාලා මහ කාලෙකුත් නැහැ. මේක වහලා දාලා තියෙන්නේ 2008 ඔක්තෝබර් 30. ඒ වුණාට මේක ගොඩාක් පරණ එයාපෝට් එකක්. මොකද මේක ආරම්භ කරලා තියෙන්නේ 1923 ඔක්තෝබර් 8. ඔන්න අපේ කට්ටිය දුවනවා. මේ තරම් ලොකු ඉඩක් තියෙද්දි මොන හරි කරන්නත් එපා. ඉතින් ඔන්න ඒගොල්ලෝ දුවනවා. ඒ අතරේ මම ඔයගලන්ට පෙන්නන්න සන්සෙට් එක අනම්මනම් කියෙව්වා. මම ඔයාලට මේ එයාපෝට් එක ගැන කියලිවර කළේ නැහනේ. මේ එයාපෝට් එක දැනට වහලා දාලා අවුරුදු 15ක් වෙනවා. ඒ වගේම මේක ඒ කාලේ ජර්මනියේ බර්ලින් වල තිබුණ පළමු ගුවන්තොටුපළ වලින් එකක් වෙලා තියෙනවා. ඔන්න අපි දැන් ගෙදර ආවා. කන්න තමයි හදන්නේ. මොනවාද කන්න තියෙන්නේ කියලා මම ඔයගලන්ට පෙන්නන්න. හැබැයි තින් මහා ලොකු දේවල් නැහැ. මොකද අපිට අපේ අම්මලා වගේ හොඳ කෑම හදන්න තේරෙන්නේ නැහනේ. ඉතින් අපි පුළුවන් විදියට අපිට පුළුවන් විදිහේ කෑම හදනවා. ඉතින් මේ අපේ ටැමිල් යාළුවා අපිට හදලා තියෙන ඒකෝලංගේ කෑම. මම කලින් කිව්වා වගේ අත අපිට කන්න තියෙන ඉඩ්ලි කන්න අපිට අද අපේ යාළුවා හදලා තියෙනවා සාම්බාර් එකක්. ඒ වගේම චට්නි වර්ග දෙකක් හදලා තියෙනවා. එකක් කොළපාට චට්නි එක, අනිත් එක තැඹිලි පාට එකක්. කොළපාට එක නම් මාරම සැරයි. අනිත් එක තමයි උළුදු වඩේ. උළුදු වඩේ එකේ හැඩේට නම් මොකක් හරි වුණා. ඒ වුණාට ඉතින් හැඩේ වැඩක් නැහැනේ, රසනේ වටින්නේ. ඉතින් කොහොම හරි ඇත්තටම කියන්න ඕනේ පුදුම රසක් තියෙන්නේ. අපිට අර ඔතෙන්ටික් රසම මේකේ තිබ්බා. පුදුම රසයි. ඉතින් මම මේ වෙලාවේ ඇත්තටම අපේ යාළුවට ගොඩක් thank you කියනවා. එයාත් මේ වීඩියෝ එක බලනවා කියලා මම දන්නවා. අපි කාලා තේ එහෙම බීලා දැන් ගෙදර යන්න තමයි මේ ආවේ. ඉතින් ටිකක් රෑ වෙලා නිසා ට්‍රේන් එකේ එහෙම ලොකුවට සෙනගක් හිටියේ නෑ. මම ඉතින් ටක් ගාලා ඔයගලන්ට පෙන්නන්න ට්‍රේන් එක ඇතුලේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මොකද එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ට්‍රේන් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේ ඊට පහුවෙනිදා, ඒ කියන්නේ ඊට දවස අපි පාක් එකට ගියේ සෙනසුරාදා දවස. ඉතින් අදත් අපි හදන්නේ එළියට යන්න. මොකද මම හස්බන්ඩ් හැමදාම ගෙදර ඉදි කරන්නේ ටීවී සීරීස් බලන එක. ඉතින් ඒකත් බලනකොට එපා වෙනවනේ. ඉතින් අපි අදත් හිතුවා එළියට ගිහිල්ලා පොඩි රවුමක් දාලා එනවා කියලා. මම ඇත්තටම හරියට කියන්නේ දන්නේ නැහැ ජර්මනියේ තියෙන අනිත් සිටිස් ගැන. හැබැයි මේ බර්ලින් වල නම් ගොඩක් වෙලාට ෆ්‍රයිඩේ, සැටර්ඩේ, සන්ඩේ ඉතින් මොනවාම හරි ෆෙස්ටිවල් එකක් හරි කානිවල් එකක් හරි තියෙනවම තමයි. උදේ ඉඳන් රෑ වෙනකන් එක්ක රෑට එහෙම. ඉතින් මෙතන මේම කානිවල් එක නම් තියෙන්නේ පොඩි ඇයට. ඒ වුණාට හැමතැනම ෆුඩ් ස්ටෝල් දාලා තිබ්බා. ඉතින් අපි ඒ අතර එක කෑම try කරලා බලන්න කියලා එතනට ගියා. මෙහි ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරොත් මිනිස්සුන්ට කොහරි යන්න ඕනේ නම් එයාට ඉතින් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. බස් එක, ට්‍රෑම් එක, අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එක, රීජනල් ට්‍රේන් ඒ වගේ. ඉතින් අපිට අර ලංකාවේදී නම් අපි ගමනක් යන නම් පැය 2-3කට කලින්වත් එළියට බහින්න එපා. ඉතින් මෙහි එහෙම නැහැ. මෙහි ඇප් එකක් තියෙනවා. ඒකෙදි ඔයාට යන්න ඕන තැන දුන්නම එතනින් කියනවා ඔයා ගන්න ඕන බස් එක මොකද්ද, ට්‍රේන් එක මොකද්ද, මොන වෙලාවටද එන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඒ වෙලාවට යන්න විතරයි. ඒකේ කියන වෙලාවටම අපිට එතන ඕන තැනට යන්නත් පුළුවන්. ඒ අතරේ මෙතන කොන්සර්ට් එකකුත් තිබ්බා. ඒ වුණාට තේරුණේ නැහැ මොන ලැන්ග්වේජ් එකකින්ද සින්දු කියන්නේ කියලා. මට තේරුණ විදිහට නම් ස්පැනිෂ්ද කොහෙද. ඒ වුණාට ඒකත් හරියටම කියන්න දන්නේ නැහැ. කොහොම හරි ඉතින් අපිත් මෙතනට වෙලා ටිකක් වෙලා සින්දු ඇහුවා. ඒ වගේම මෙතන සෑහෙන සෙනගක් හිටියා. ඉතින් කට්ටිය බොනවා, සමහර අය කනවා, සමහර අය dance කරනවා, සින්දු කියනවා. ඉතින් ඔහොම තමයි බර්ලින් වල කට්ටිය enjoy කරන්නේ. හොඳටම රැ වෙලා දැන් නම් ගෙදර එන්න හදන්නේ මේ ඉන්නේ අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් ස්ටේෂන් එකේ ට්‍රේන් එකේ එනකන් ඉතින් අදට මගේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන එනකන් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න මතක ඇතුව bell icon එකත් click කරන්න එතකොට මම අලුත් video එකක් දාපු ගමන් ඔයගලන්ට notification එක එනවා එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම bye ciao